Agro HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. From Nestle. Pocket ticket fit when a new Axe ticket perfume. ඒ සුදු බෝලේ ඔන්න වැඩේ හරි. අර ගර්ග මගෙන් ඇහුවා. මොකද්ද? ආක්ෂා. ඊටි? මට ආදරේ කිව්වා යකෝ. අම්. ෂෝක් නේ. ෂෝක්? ෂෝක් නේ මම ෂොක් වෙලා හිටියේ. ඇයි? ඇයි කියන්නේ ඉතින් මොනවාගේ විශේෂ දෙයක් කිව්වම අනික කෙල්ලෙක්. ඊටි මොකද? කොහොද කියන්නේ ඉතින් කිල්ලෝ එහෙම කියනවා යබා. එයා ඉතින් ගොඩක් වෙනස් කෙනෙක් නේ. අනික මේ හැදුන ළමෙක් නෙමෙයිනේ. ඒක තමයි මාත් කල්පනා කරේ. දැන් හරිනේ? මොකද හරි? නෑ ඉතින් ඕකනේ දැන් කරගන්න ඕන වෙලා තිබ්බේ. අනේ මේ මට එහෙම මුකුත් කරගන්න ඕන කමක් තිබුණ නෑ. හරිද? ඔව් පේනවා මූණ දැක්කම. තියෙන සතුට ආක්ෂා ඒ අම්මා මගේ මුකුත් අහුවේ නෑනේ. ඒ කියන්නේ එයාත් කැමති. කොහොමද එහෙම කියන්නේ? නෑ ඉතින් එයා සද්ද නැතු ඉන්නේ ඒ නිසානේ. මම කල්පනා කරේ අම්මත් මම කියනකම් ඉන්නවත් දන්නේ නැබ. ඉතින් අම්මට කියන්න. අම්මට? මට බෑ. ඇයි? මට බෑ මට ලැජ්ජයි බං ඔහ කියන්න බෑ එහෙනම් මං කියන්න එපා මං අම්මට කියන්නම් ඔයත් කැමති නම් ආක්ෂා තාත්තේ නම් අම්මට මේක කියමු ඊට පස්සේ ඉතින් අම්මලා අම්මලා එකතු වෙලා ඔය දෙනව කසාද බඳලා දෙන්න නැතයි සතුටට නෙමෙයි බං hina යන්නේ ඔබ කියනවනේ මට ලැජ්ජාවට මම hina වෙන්නේ. පේනවා පේනවා මුණෙන් අකමැති කියලා. මට පුතුම මේ කෙල්ල කොහොමද මෙහෙම දෙයක් මගෙන් ඇහුවේ කියලා. කොමාරීටින් එයා ඉස්සර වුණානෝ. මං සුබ පතනවා දෙන්නට. නියමට ගැලපෙන ජෝඩුව. දැන් ඉතින් නන්නු කර කර ඉන්න බැරි ඈනේ. අනේ මන්දා ඉතින් ඔබ. කැලේ හොමන සුලඟේ හොවිලිලා රහසේ ඒ
මේ වගේ වැඩ මගේ අතින්ම වෙන්න ඕන. තාමුසේට තියෙන ડોකියුමන්ට් චේන්ජ් කරන එක විතරයි. ඒවා හරියටම චේන්ජ් වෙලා තියෙනවා. උදුරි ගමන් බලා ගන්න. හරි බොස් ඒක සේරම හරි. පරිස්සමෙන්. පරිස්සමෙන්. ලා පුරුදු වෙන්න කරන ඒවා නෙමෙයි ඇයිසේ. තාමුසේ බලනවා බෝ. අනුවස්ඨය වන්තරය මොකද වෙන්නේ කියලා. Hello. Hari. Hari. Boss. Abida yanno. Hey, Rama. Rama. සන්සිල්ක් ලොකු බෝතලෙන් සේදුම් වාර 30ක් රුපියල් 120ක ඉතිරියක් කෝපුතේ අරුණි අන්නයි උඩ මේ ෆැෂන් ෂෝ පටන් ගන්න මොකක් බකු ඒ කියුවේ දැන් ඉතින් ආයෙත් ඔෆිස් යන්න නේ හදන්නේ හා අර පර්ණ ඇඳුම් එකින් එක අරගෙන හැඳ ඇඳ බලනවා මොනවද බලන්නේ මෙෂර්මන්ට් අවුට් කියලා කියලා අනේ පව් දැන් කෙල්ල ඉස්සරට වඩා ටිකක් මහතයි නේද ඒ දැන් ඇඳුම් මදි වෙලාද සමහර ඒවා මදිලු මේ එක්සයිස් කරන්න ඕනේ කියන්නේ දැන් ඉතින් ඉඳම් වෙන්න ඇයි ආයෙත් මෙතන නටන්න ගන්නේ අනේ පව් පුතේ මේ දරුවෙක් ලැබුණාට තාම කෙල්ලෝනේ ඔෆිස් එකට යනකොට ඉතින් අනිතක ලස්සන්ට පිළිවෙලට යන්න ඉපේ අම්මලා පුතා ආලේකට පස්සේ අයිය කරගෙන ඉන්නවා තාත්තා මොකද පරක්කුනේ අද පාටිද සුද බං එහෙම මේ හැමදාම අපිට පාටි දෙන්න මිනිස්සු ඉන්නේ නැත්ත මොකද ඉතින් එහෙම නැති වුණාට ඉතින් අර රණේලා කරුණේලා ඉන්නවනේ ඒකුල පාටි දෙනවනේ ඔන්න බලහන් ඉතින් ගෑනු ඈ බීලාවාම බයිනෝ බීලා එනවා කියලා නොබියාවම් බයිනෝ බොනවා කියලා අනේ මේ මං එහෙම දෙයක් කිව්වේ නෑ හොඳේ මේ උඹට තියෙනවද මේ වගේ පෞල් ප්‍රශ්න දැන් මං ආනේ මේ උඹ මගේ පුතා වුණාට උඹත් දැන් වෙනම පෞලක් පෞල් ජීවිතයක් ගත කරන මිනිස්සෙක් නේ අනේ මේ ආනන්ද මං එහෙම මුකුත් කිව්වේ නෑ හොඳේ කිව්වේ නෑ තමයි අන්න අර ඩොක්ටර් ගාවට අමීෂාව එක්කගෙන යන්න පුතා අහලා තිබුණා පුතා ඔව් ඔව් අවන්ත අවන්ත ආ දැන් එතකොට මේ අවන්ත පුතා වුණාද අම්මේ මේ තාත්තේ මේ බලන්නකෝ තාත්තේ මන්නේ පුතා නෑ නෑ ඉතින් අවන්ත පුතා වුණේ නැහැ ඇයි දැන් කිව්වේ පුතා වුණා කියලා අවන්තත් පුතෙක් ඔයත් පුතෙක් දැන් මට පුතාලා දෙන්නෙක් ඉන්නවා නෑ 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 එහෙම බෑ ඒක හරි අසාධාරණයි නේ තාත්තේ ආ හරි හරි අපි මෙහෙම කියමුකෝ උඹ ලොකු පුතා ඌ පොඩි පුතා ආ ආ ආ දැන් බලහන් උඹ පොඩි එකා එන්න යනවනේ දැන් මේ එහෙනම් අමිෂට එන්න කියන්නද එන්න කියන්න එතකොට කොහොමද එක්කගෙන යන්නේ අපි ડોක්ටර් ළඟට යනකොට ඉතින් මම යන්නා මොන අපි දෙන්නම යන් උන්න ඇත්තටමද ඔය කියන්නේ ඔව් එහෙනම් මෙහාට එන්න කියන්නන්නේ මෙහාට අන්න මරු වැඩි මෙහාට එන්න කියලා ඊට පස්සේ එක්කයි යන්න लिया डायमंड ओबे सम एतुलांतेन्म पोषणीय करमिन दीप्तिमत समक ओबट लबा दे कोरोना वायरस से 99.9% दक्वा विनाश करीमट उपकारी वन सर्फ एक्सेल हाइजीन बूस्टर्स मलया यली ती थी
Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely then Glow and Lovely. අර ගර්ග මගෙන් ඇහුවා. මොකද්ද? ආක්ෂා. ඊටි මට ආදරේ කිව්ව යකෝ. කියලා නම් මට කියන්න එපා. කරුණා කරලා කියන්න මට මොකද උනේ කියලා. මොනවත් උනේ. අනවසය ආව නේද දවාලේ? එයා මොනවද කිව්වේ? ආක්ෂා කතා කළා කිව්වා යට. කියන්නකෝ ඉතින්. ආක්ෂාක කතා කරා කිව්වා යට. හරි. මොනවද කියලා තියෙන්නේ? ආක්ෂාට කියලා. මොනවද? ආක්ෂා මොහොස්ත කියලා. එයා අනුවස්ට ආදරේ කියලා. ඒකද මේ අඬන්නේ? අනේ මම මොනා කරන්නද සහේලි? මම මොනා කරන්නද? මං ඔයාට කිව්වා. මං ඔයාට කිව්ව දේවල් හිතේ හිර කරගෙන ඉන්නතු කියන්න කියලා. නැත්තම් පස්සට විඳවන්න වෙයි කියලා. ඉතින් දැන් මං විතරද? මොකද්ද? දැන් මං විතරද මේ හිතේ තියන් ඉන්න දේවල් හිතේ තියන් ඉන්නේ? එයා ඔයාට ආදරෙයිද? එයා හැම මොකුත් නොකිය මං කොහොමද හැම දෙයක් කියන්නේ? මේ නෝනා මට කෙලින් කියනවද ඔයා එයාට ආදරෙයිද?
මම එහෙම දෙයක් කිව්ව නෙමෙයි. එහෙනම් තේම කියනෝ නෙමෙයි හොඳේ. දැන් ඉතින් මම මොනවා කියන්නද එයාට? කට පියෙන් ඉන්න. බලගන්වන්න 100%ක් සූදානම් නෙස්ට මෝල්ඩ් from Nestle. එන්න ඔබත් අරම දස ලක්ෂපතියෙකු වන්න. කීල් අශෝක